පොඩි දෙයක් මං කියන්නම්. මගේ අම්මත් එක්ක මට තියෙන තරහට ඉස්සර චිත්‍රපටිවල එනවනේ අම්මගෙන කියන සින්දු. මම ඒක අම්මගෙන බැනලා සින්දුවක් ලියපු කෙනෙක්. ඒ පොඩි වයසට. ඒ කියන්නේ ඒ කේන්තිය. අම්මත් එක්ක මං අම්මට හරි ආදරේ. හැබැයි අම්මටද ගොඩක් ආදරේ පුංචි අම්මටද ගොඩක් ආදරේ කියලා ඇහුවොත් මගේ තරහදී උඩට යන්නේ පුංචි අම්මගාව. කියන්නේ පොඩි කාලේ අම්මට එන කේන්තිය කන්ට්‍රෝල් කරන්න බැරුව මට ගහන හැම මොහොතෙදීම මට අම්මගෙන පොඩි වෛරයක් ඇත්තටම ඇති වුණා. හැබැයි අද වෙනකොට ඒක නැහැ. කියන්නේ අපි ලොකු වෙනකොට අපිට තේරෙනවනේ යම් කිසි දේවල්. හැබැයි පොඩි ළමයෙක්ගේ හදවතේ ඒ වගේ වෛරයක් තමන්ගේ දෙමව්පියන් ගෙනවත් නැත්තම් තමන්ගේ සහෝදරයන් ගෙනවත්. ඒකට හේතුව මගේ අම්මා මට වඩා මගේ අක්කට ආදරය කරනවා. අක්කට ගහන්නවා හරි අඩුයි. ඒතර මට ඔටෝමැටිකලි මගේ සහෝදරියත් එක්කත් මට පොඩි වෛරයක් ඇති වුණා. ඇයි මගේ අම්මා මට වඩා මගේ අක්කට ආදරේ? මං කියන්නේ මේ වගේ දේවල් වෙන්න හොඳ නැහැ පවුල් පසුබිමක් තුළ. හේතුව අපි මේ ලෝකෙට ඉන්නේ අම්මා තාත්තා හරහා. පළවෙනියටම දරුවන්ගේ හැඟීම තේරුම් ගන්න ඕනේ අම්මා තාත්තා තමයි. එයාලගෙන් පස්සේ තමයි ඒ දරුවගේ හැඟීම සමාජය හරි රටක් හරි ලොවක් හරි තේරුම් ගන්නෙ. අද වෙනකොට මම මේම ඉන්න ගුටි කියන එකටත් වඩා දඬුවම කියන එකටත් වඩා මට ලැබිච්ච ඒ ආදරේ රැකවරණය එක් පුද්ගලයකින් හරි මගේ පවුල් පසුබිම තුළින් ඒ ලැබිච්ච ඒ දේ තමයි අද මම කියන කෙනා මේම ඉන්නේ. අද වෙනකොට මගේ අම්මා ගොඩාක් වෙලාවට පසුතැවීම් වලට පත් වෙනවා මට ගහපු දේවල් ගැන හිතලා. අදටත් සමහර වෙලාවට කියනවා පුතේ මං ඒ කාලේ මට තිබිච්ච ප්‍රශ්න කෙනෙක් තාත නැතුව සිංගල් මදර් කෙනෙක්නේ. එතකොට එයාගේ ડિප්‍රෙෂන් එක පිට වුණේ මං අපි හරහා. අද වෙනකොට අම්මා ඒක ගැන හිතලා ගොඩාක් දුක් වෙනවා. මං ඔයාලට ගහපු එක වැරදි. මං ඔයාලට මෙමෙ දඬුවම් කරපු එක වැරදි. සමාවෙන්න කියලා අද වෙනකොට මගේ අම්මා මගෙන් අහන දේ මේ සිටුේෂන්ස් අනන්ත අප්‍රමාණ. මං කියන්නේ එහෙම වෙන්න ඕනේ නැහැ. දෙමව්පියන්ගෙන් පටන් අරගෙන ඊට පස්සේ අපි පාසල් කාලයට යනවා. දෙමව්පියන් ගාව ඉඳලා පාසල් එකට යන දරුවන් පාසලේ පැය 8ක් තමයි ඉන්නේ. පැය 16ක් ඉන්නේ අම්මා තාත්තත් එක්ක. ඒතර අපිට ටෝටලි බ්ලේම් එක පාසල් එකට දාන්න බෑ. පැය 16ක් ඉන්න අම්මා තාත්තගේ වගකීම තමයි තමන්ගේ දරුවව ආදරේ සහ මනුස්සකම සහ කීකරු විදියට සමාජයට හොඳ උදාහරණයක් වෙන්න දරුවෙක් විදියට හදන්න ඕන වගකීම වැඩි හරියක්ම තියන්නේ අම්මා තාත්තා ගාව. ඉතින් පුළුවන් තරම් අපේ දරුවන්ට හොඳ හැඟීමක් ආදරයක් මනුස්සකමක් අපි පවුල් පසුබිමෙන් දෙන්න පටන් ගත්තොත් පමණයි ඒ දරුවා හෙට දවසේ මේ සමාජයට ආදරයයි මනුස්සකමයි දෙන්නේ. ඉතින් අද ඉඳන් අපි අපිටම ප්‍රොමිස් කරගමු මං හරහා දරුවෙකුටවත් නැත්නම් මම දන්න දරුවෙකුටවත් කිසිසේත්ම හිංසනයක් හරි ගුටියක් හරි වේදනාවක් හරි ලබා නොදෙන විදියට අපි අපේ ක්‍රියාව